තාක්ෂණ ගැන හොයන ඔයාව iPhone කියලා පිළිගන්නවා Smax Tech එකේ තියෙන තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් ඔයත් කියමු ඉතින් පොලේ ගහුවත් කැරෙන්නේ නැති ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. ඒත් එක්කම ඒ ෆෝන් එකෙන් 24GB වගේ ලොකු RAM එකක්. ඒ වගේම 256GB වගේ internal storage එකක්. MediaTek Helio G99 වගේ high performance SoC එකක්. ඒත් එක්කම 200 megapixel main camera lens එකක් වගේම පට්ට කරුල්න photo ගන්න පුළුවන් 24 megapixel night vision camera lens එකක් එක්ක ස්මාර්ට් ෆෝන් එකක් ගන්න. එච්චරද? නෑ. තව තියෙනවා මේ ස්මාර්ට් ෆෝන් එකේ ඒ වගේම secondary display එකක් දවස් දෙකක් කිසිම ගේවන්න නැතුව use කරන්න පුළුවන් මිලියම් පේවා 6280ක. ඒත් එක්කම 2K resolution තියෙන 120 Hz refresh rate එකක් තියෙන main display එකක් එක IP68 IP69K කියන military grade certificate එකකින් එන කට්ටම device එකක් ගන්න. ඉතින් මේ device එක තමයි Hotwave Cyber 50. එහෙනම් අපි අම වීඩියෝ වල මේ Hotwave Cyber 50 full review. ඉතින් අපි මේ ෆෝන් එකේ unboxing එකේ වැඩේ පටන් ගමු. ඉතින් ඔයාලා බලා ගන්න හම්බෙම මේ වගේ ටිකක් ලොකු box එකක් හරිය නිකන් gift box එකක් වගේ. ඉතින් මේ box එක අපිට mainly බලා ගන්න පුළුවන් Cyber 15 device එක. ඒත් එක්කම webworx ඉතින් adapter එක, ඒ වගේම USB type C cable එකක්, SIM removable tool එකක් වගේම OTG cable එකකුත් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මට හිතා ගන්න අමාරුයි ඇයි මේකෙදි SIM removable tool එකක් දුන්නේ කියලා. මොකද මේකෙදි අපිට බලා ගන්න හම්බ වෙන්නේ toothless SIM tray එකක්. ඉතින් ෆෝන් එකේ design and build code එක ගැන කතාවත් ඔයාලට මේකේ බලා ගන්න හම්බ වෙන්නේ රබර් සහ ප්ලාස්ටික් mix එකකින් හදපු build එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ මේ Cyber 15 එකේ. ඉතින් ඒක ගොඩක්ම high material එකක්. ඒත් එම අපිට මේ ෆෝන් එකේ වමින් සහ දකුණින් කියන දෙපැත්තෙම අපිට aluminum box දෙකක් බලා ගන්න පුළුවන්. මේවා එනදාලා තමයි තද කරලා තියෙන්නේ. එනදාලා තමයි high කරලා තියෙන්නේ ෆෝන් එකේම. ඒත් එක්කම මේ bar දෙකෙන් තමයි අපිට බලා ගන්න හම්බ වෙන්නේ SIM tray එක, ඒ වගේම extra key එකක් වගේම volume rocker සහ power button කියන දේවල් මෙන්න මේ aluminum box දෙකේ තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේ button ටිකත් අපිට බලා ගන්න හම්බෙන්නේ aluminum build එකක් විදියට. ඒත් එක්කම මේක power button එකේ තමයි අපිට fingerprint sensor එකක් බලා ගන්න හම්බෙන්නේ. ඒත් එක්කම අනිත් side එක අපිට toothless SIM tray එකක් බලා ගන්න පුළුවන්. ඒත් ඊට යටින් අපිට බලා ගන්න හම්බෙන extra key එකක්. ඉතින් මේ extra key එකට වඩා කැමති දෙයක් remap කරන්න පුළුවන්කම තියෙනවා. ෆෝන් එකේ පහලින් අපිට බලා ගන්න හම්බෙනවා noise cancellation microphone එකක් වගේම mid microphone එකක්. ඒත් එක්කම අපිට මේක speaker අපිට මේක බලා ගන්න හම්බෙන එක speaker එකයි. ඒකේ speaker ගිලස අපිට පහලින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේක charging port එක එහෙම නැත්නම් type c port එක මේ වගේ rubber bush එකකින් ආවරණය කරලා තියෙනවා. ඉතින් ඒක මේ ෆෝන් එකේ තියෙන IP rating එකත් එක්ක කරපු දෙයක් කියලා හිතා ගන්න පුළුවන්. මොකද මේක වතුර යට වගේ ගොඩක් හොඳ පාවිච්චි කරන්න පුළුවන් device එකක්. මොකද මේක rough device එකක්. ඉතින් ෆෝන් එකේ back side එකෙන් ගැන කතා කරොත් මේකේ පට්ටම ලස්සන unique design එකක් තියෙනවා. ඒ වගේම මේකේ ලොකු camera module එක තමයි අපේ ඇහැ යන්නේ ෆෝන් එකේ back side එක හරවපු ගමන්. ඒත් එක්කම ඊළඟට අපේ ඇහැ කඩා ගන්න දේ තමයි මේකේ මේ ෆෝන් එකේ තියෙන secondary screen එක. ඉතින් මේ ගැන කතා නොකරම් බෑ. ඒ වගේම මේ secondary screen එක full touch screen එක. ඉතින් ෆෝන් එකේ specs ගැන කතා කරොත් මේක අපිට 12 + 12GB RAM එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 256GB internal storage බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ ෆෝන් එක අපිට MediaTek Helio G99 6 nanometer chipset එකක් බලා ගන්න පුළුවන්. මේ chipset එක වගේම RAM capacity එකත් එක්ක consider කරපුවොත් මේ device එක අපිට multitasking වගේම gaming වලට නම් කියාවුම් බණ්ඩේ. මොකද මේකේ තියෙන මේ වගේ powerful chipset එකක් එක්ක මේ වගේ RAM එකක් එකතු වුණා කියන්නේ ඔයාලට දැනන Play Store එකේ තියෙන ඕනම app එක ඕනම game එකක් කොච්චර heavy game එකක් වුණත් ඔයාලට කිසිම lagging තොරව ඔයාලට මේ device එකේ run කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ෆෝන් එකේ main display එක ගැන කතා කරොත් මේක අපේ screen එක බලා ගන්න හම්බෙන්නේ අඟල් 6.6K screen එකක්. ඒ වගේම 2K resolution එකක් එක්ක 120 Hz refresh rate එකක් තියෙන IPS panel එක තමයි main display එකේ බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ panel එක අපේ gaming වලින් වගේම movie බලන්නත් ගොඩක්ම හොඳ display එකක්. මොකද මේක 120 Hz refresh rate එකක් තියෙනවා කියන්නේ පට්ටම smooth එකේට ඔයාලට මේකේ තියෙන content බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම web browsing කරනවා නම් ඒ වගේම Facebook Instagram වගේ සහ TikTok වගේ දේවල් වල scroll කරනවා නම් උඩට පහළට වැඩි වෙලාවක දවසේ ඔයාලට ගොඩක් හොඳ smooth experience එකක් මේ Cyber 15 එක හරහා ගන්න පුළුවන්කම තියෙනවා මේ main display එක පාවිච්චි කරලා. ඒත් එක්කම ෆෝන් එකේ secondary display එක පැත්තට හැරුණොත් මේ secondary display එක අපිට widgets වගේ දේවල් customize කරගන්න පුළුවන්. විශේෂයෙන්ම clock style එක වගේ දේවල් ඊට අමතරව මේ secondary screen එක වලට use කරලා compass එක වගේම camera වගේ දේවල් access කරන්න පුළුවන්. ඊට අමතරව music play එකත් ඔයාලට මේකෙන් අරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ secondary display එකේ උඩින් නම් පහළ track කරොත් ඔයාලට ෆෝන් එකේ තියෙන battery level එක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම පහළින් උඩට track කරපුවාම notification panel එකත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ෆෝනක් මේ සුරේ තියෙනකොට මේ වගේ rough phone එකක් තියෙනකොට අපි ගොඩක් මේක තියන්නේ ෆෝන් එකේ display එක පැත්ත පහළට හරවලා. අන්න ඒ වගේ වෙලාවට අපි ෆෝන් එකේ ඇවිදින notification බලා ගන්න, ඒ වගේම ෆෝන් එකේ battery health එක battery level එක කොයි වගේද කියලා බලා ගන්න,
ඒත් එක ෆෝන් එකේ තියෙන notification වගේ දේවල් බලා ගන්න වෙලාව බලා ගන්න වගේ දේවල් වලට සෙකන්ඩ් ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව වල මේන් කැමරා සෙටප් එක පාවිච්චි කරලා selfie එකක් වගේ capture කර ගන්න ඕන නම් අන්න ඒකටත් මේ සෙකන්ඩ් ඩිස්ප්ලේ එක පාවිච්චි කරන්න පුළුවන් මොකද මේ වල ඕන්ම කැමරා එකක් access කරන්න පුළුවන් සාමාන්‍ය කැමරා app එකක් access කරනවා වගේම මේ secondary app එකක් මේ secondary display එකක් පාවිච්චි කරලා ඉතින් ෆෝන් එකේ OS එක ගැන කතා කරොත් මේකේ තියෙන Android 13 විදිහට Pio Android බලා ගන්න පුළුවන් ලොකෝට මේකේ customization එකක් අපිට බලා ගන්න හම් වෙන්නේ නැහැ ඒත් එකම ෆෝන් එකේ battery ගැන කතා කරොත් මේකේ medium power 6280ක එක large battery එකක් බලා ගන්න පුළුවන් ඉතින් මේ ෆෝන් එක වල කිසිම game එකක් නැතුව දවස් 2කට වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් මම ගොඩක්ම heavy use කරනවා ඒ කියන්නේ දවසේ වැඩිපුර වෙලාවක් games play කරනවා නම් ඒත් එක්කම movies එක දිගට ගොඩක් වෙලා බලනවා නම් social media වගේ දේවල් phone එකේ mobile data on කරගෙන සෑහෙන වෙලාවක් පාවිච්චි කරනවා නම් අන්න එහෙම කෙනෙක් වුණත් ඔයාලා මේක එක charge එකකින් ඒ කියන්නේ full එක charge එකකින් ඔයාලා දවස් එකමාරක් වගේ මේ device එක පාවිච්චි කරන කිසිම අවුලක් නැතුව සාමාන්‍ය ඇත්තට heavy use කරන්න නෑ normal user කෙනෙක්ට මේක දවස් දෙකමාරක් කියන්නේ අනිවාර්යයෙන්ම use කරන්න පුළුවන් time එකක් ඒත් එකම phone එකේ camera setup එක පැත්තට හැරෙනොත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා back side එක ටිකක් ලොකු lens එකක් ඉදින් median 200 megapixel මේන් සෙන්ස එක ඒත් එක්ක අපිට 2 megapixel depth sensor එකක් වගේම 24 megapixel night vision lens එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ෆෝන්ස් ගණනාවක් මේ උඩ අපේ channel එකේ review කරලා තියෙනවා. ඉතින් ඒ review කරපු එක device එකවත් අපිට night vision කැමරාව බලා ගන්න හම්බුනේ නැහැ. ඉතින් මේ night vision කැමරාව ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. මොකද මේ night vision කැමරාව ඕනම කරුළු අවස්ථාවක, ඒ කියන්නේ කිසිම light එකක් පාවිච්චි නොකරන ඕනම අඳුර අවස්ථාවක මේ night vision එකේ හරහා ඔයාලට ඕනම object එක background එකේ තියෙන ඕනම දෙයක් clearly බලා ගැනීම හැකියාව තියෙනවා. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ මේක අපිට white අපිට බලා ගන්න හම්බෙන්නේ black and white වලින් මොකද මේක ඕනම කරුල් එක colors වගේ දේවල් capture කරන්න අමාරුයි ඒ නිසා මේ කැමරාවේ අපිට output ගන්න පුළුවන් ඉන්නේ black and white වලින් හැබැයි depth එක අඳුර ගන්න ඒත් එක්කම video කරන්නත් වගේ දේවල් වල මේ night vision කැමරාව use කරන්න පුළුවන් විශේෂම ගොඩක්ම අඳුරු ස්ථාන වල ඒ කියන්නේ විශේෂම රෑට වගේ මේ lens එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන් ඉතින් මම මෙච්චර කල් ඉඳගපු ටිකක් විශේෂ දෙයක් මේ කැමරා setup එකට ආපු. ඒත් එක්කම අපිට මේකේ 32 megapixel selfie කැමරාව බලා ගන්න පුළුවන් මේක single lens එකක්. ඉතින් මේකෙදි සාමාන්‍ය වල 2K වගේ මේ කැමරා setup එක පාවිච්චි කරලා video shoot කරගෙන මේ හැකියාව දෙනවා. ඉතින් මම කැමරා sample ඔයාලට මේ video එක අතරමැදි දාන්නම්. ඒතරෝට දලා idea ගන්න පුළුවන්. කොහොමද මේ device එකේ තියෙන කැමරා sample කැමරා වල කැමරා එකේ තියෙන quality එක කියලා විශේෂම photos වල. ඉතින් අවසාන වශයෙන් මේ phone එකේ අපිට මිල ගණන් කරවත් ඔයාලට මේක රුපියල් 55000 වගේ මුදලකට මේ වුණ මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒත් එකම කියනවනේ ඔයාලට දැනට මේ වීඩියෝ කරන වෙලාව වෙනකොට ඔයාලට ලංකාවේ තියෙන outlet වලින් ඒ කියන්නේ ලංකාවේ තියෙන phone shop වලින් ඔයාලට මේ Cyber 15 එක මිලදී ගැනීම හැකියාවක් නැහැ. මොකද මේ device එක තාම නැත්නම් මේ hotel brand එක තාම ලංකාවේ officially announce කරලා නැහැ. ඔයාලට මේක මිලදී ගන්න ඕන නම් ඔයාලට තියෙන්නේ AliExpress එකෙන් තමයි මිලදී ගන්න. ඉතින් ආරංචින විදිහට තව ටික දවසකින් ලංකාවට hotel brand එක එනවා. ඒත් එකම මම හිතන්නේ මේ hotel cyber 15 එකත් ලංකාවට එයි. මට දැනට මේක මිලදී ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මම පහල description එකේ AliExpress එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ hotel smartphone එක online purchase කරන්න. ඉතින් මම පහලින් දාලා තියෙන link එකම ඒක යන්න. මොකද මේක ගොඩක්ම සමහරකට copies තියෙනවා. අන්න ඒ වගේ අහුවෙන්නේ නැතුව original device එක ගන්න ඕන නම් මම පහල description එකේ link එකක් දාලා දිනවා. ඒකෙන් ඊළඟට මේක purchase කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අර දරාසික ඔයාලට ගෙදරට ආව පස්සෙන් සල්ලි දෙන්නේ මේ කියවන්නේ හැම විටම් කියනවා මේක සම්පූර්ණ දින ඔන්ලයින් පේමන්ට් එකක් කියනවා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් පේ කරලා ඔයාලට මේ ගෙදරටම ගෙනගෙන මේ හැකියාව දෙනවා හොට් වේව එක. ඉතින් මේ ප්‍රයිස් එක ගැන කතා කරපුවාම ඇත්තටම මේ ප්‍රයිස් එකට උපරිම සාධාරණයි කියලා දිනවා. මොකද කිසිම කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ විශේෂයෙන් මේක රෆ් ෆෝන් එකක්. ඒ වගේ රෆ් ෆෝන් එක අපිට බලා ගන්න හම්බෙන්නේ නැති දෙයක් තමයි ලොකු ස්පෙસિෆිකේෂන්. ඉතින් මේක හොඳ ස්පෙක්ස් ටිකක් තියෙන කම්පැටිබල් device එකක්. ඒත් එකම වතුර යට ඕනම පරිසරයක මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව damage වෙන්නේම නැතුව. ඒ වගේ මේ ෆෝන් එකේ බෑකප් එකක් නම් අපිට include වෙලා ඉන්නේ නැහැ. සහ මේක බෑකප් එකක් වගේ දේවල් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ඒ තරම්ම හයිය හොඳ rough device එකක්. ඒ නිසා සාමාන්‍ය බෑකප් එකක් නම් මේකට වඩා අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන් මට මොකද හිතෙන්නේ මේ Cyber 15 එක. එහෙම නැත්නම් Hotel Cyber 15 එක. ඔයාගේ අදහස අනිවාර්යෙන් පහලින් comment කරන්න. ඒ වගේම දැනනොත් ඔයා Cyber 15 එක use කරනවා නම් ඔයාගේ experience එක පහලින් අපේ comment බලන හැමෝම එක්ක share කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මතක් කරනවා පහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ වීඩියෝ හොඳ නැත්නම් වීඩියෝ ලයික් කරන්න. ඔයා තාමත් අපේ SMS එකේ YouTube channel subscribe කරලා නැත්නම් පහෙන් දැන් subscribe button එක click කරලා අපේ channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මම පහල description එකේ අපේ social media links දා දෙනවා. ඒවත් එකතු වෙන්න පුළුවන්. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ හම්බ වෙනවා. ගිහින ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.